Guru FM. Pati Rul. Om Namo Namo Namo. ഞാനെ പറയുന്നതേ අනේ අම්මේ යකෝ උඹත් නික බුක් ගන්න බල්ලෙක්ද වගේ කතා කරන්නේ මං ඇහුවේ ඒ කිව්වේ මං බුක් ගන්න බල්ලෝනේ ඒ වගේ ඉතින් ඕක මගෙන් අහන්න දෙයක්ද මොන පක්ෂයකද වැඩ කරන්නේ කියලා හැම පක්ෂෙටම බැහැලා වැඩ කරහන් හැබැයි අනිත් පක්ෂවලට නොදැනෙන්න අන්තිමට දිනන පක්ෂෙට හිමිසරේ හේතු වෙයන් බං මට තේරුණා මගේ රත්තරන් තාත්තා මට තේරුණා ඔය මට කියන්නේ අපේ අක්ක වගේ මට එහෙම එක ප්‍රතිපත්තියක ඉන්න බා කියලානේ නැද්ද ඔව් 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 ඒක තමයි මම මේ කියන්නේ යකෝ සමහර පක්ෂ එහෙ බලලා මෙහෙ බලනකොට ප්‍රතිපත්ති මාරු කරලා තියෙද්දි උඹ එක ප්‍රතිපත්තියක ඉඳලා වැඩක් තියනවාද කියහන් ඔර මඤ්ඤන්ද ඇත්ත ඇත්ත තාත්තිමි තාත්තට කියන්නේ මං අඳුරන පොලිටික්ස් කරන නංගි කෙනෙක් ඉන්නවා එයා තාත්ති නිතරම ඉන්නේ ලිප්ටන් රටරෝමේ කොටුව ස්ටේෂන් ගාවයි ඔව් එයා මට දවසක් කිව්වා සහෝදර අයියා රැඩිකල් වෙන්න. මට එහෙම කිව්වද? එහෙම කිව්වා. එයා කියනවා තාත්ති අරගල තුලින් ලැබෙන ජයග්‍රහණ ජීවිත පරිණත කරනවලු. ඒ මොකද තාත්ති අපට ඒ කිව්වේ? මේ මොනවා කිව්වත් ඔබ ඒව අහන්න එපා. ඔබ හිඟන්නේක් වෙන්නද ගොනෝ හදන්නේ? නේ නේ. යකෝ රැඩිකල් කියන්නෙම කියන දේ කරන්න දන්නේ නැති. කරන දේ කියන්න දන්නේ නැති එකට තමයි රැඩිකල් කියන්නේ. එපා. උඹ ඔය හොඳට සල්ලි තියෙන දේශපාලඥයෙක්ගේ පස්සේ ඵලයන් එච්චරයි. ගොඩම තමයි. හරි 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 හරි. දැන් තාත්ති මම ගිහිල්ලා මට කරන්න තියෙන්නේ පෝස්ටර් ගැහුවා මීටින් වලට සෙනගැද්දා අනිත් පක්ෂ කාර්යාල ගිනි තිබ්බා ඒ වගේ වැඩ ටිකක් තාත්ති කරන්න තියෙන්නේ ඔය තේරුණේ තේරුණා මේ මතක තියාගනින් එව්වා කරලා දේශපාලනයෙන් ඉහළට යන්න ඕනනම් කරන මේ හැම වැඩේකින්ම පොඩි කට්ටයක් තියාගන්න බලහන් හැමදෙස්සෙම පොඩි කට්ටයක් ඔව් ඒ කියන්නේ පෝස්ටර් ගහනකොට පාප් හදන්න ගන්න පාම් පිටි වලින් පවා චූටි කට්ටයක් තියාගන්න ඕනේ එතකොට සෙනගා දින වාහන වලට ගහන ඩීසල් වලින් පොඩි කට්ටයක් තියාගන්න ඕනේ එතකොට මාර පක්ෂ කාර්යාල ගිනි තියන්න වගේ රැට යනකොට ඔය පෙට්‍රල් එහෙම ගන්නවනේ ඒ පෙට්‍රල් නු පොඩි කට්ටයක් තියාගන්න බලන් එහෙම කළාම තමයි පන්නරයක් ලැබෙන්නේ තේරුණාද කවදා හරි දේශපාලනය කරනකොට ඔය ටෙන්ඩර් වලින් එහෙම මහ පරිමාණයෙන් කට්ට තියන්න පන්නරේ ලැබෙන්නේ ඒ වගේ පුංචි කට්ට තිබ්බහම තමයි ඈ ඇත්තට කියන්න තාත්තේ මට හරියටම තේරුණා මහ ජන සේවය කරන හැටි මට හොඳටම තේරුණා තාත්තේ හරියට හරි තාත්තේ ආ ඊට අමතරව පාතාලයයි පවුල් දෙක තුනකුයි පටලව ගත්තා නම් හරියටම අන්නේ තාත්තේ මට විරුද්ධ පාර්ශවවලට ඕනියම් කරන ටික තාත්තට ඉතින් කළා දෙන්න පුළුවන්නේ නෑ 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 ඔය පාතාලයි පවුල් දෙක තුනකුයි සෙට් කරගත්තාම උඹට ඒ හුණියම් ඔටෝ සෙට් එයි ඈ එහෙමද वाटे पीपिला परे वेने मल की मदे पाले गुरुनाल देवामा दक्षिणे लंगटे न कामो बदा मंदर सहतरे बल्लट दाल हिंदू कियान पटांग गत दे पार ने मिनी कान हिंदू आ क्यों वे ओ मम्मे बगें आन्न मा इटिए मे गुरुनाल देवामा බැමදාම දැන් මේ විරාස හින්දු කියනවා මට ඇහිලා තියෙනවා මේ මොකක් හරි පත බෑවුණීගේ අවුලක්ද ඔබ දුකෙන් කනගාටු වෙන්ද අනේ මනේ මාමා මේ නිකන් කට දෙන සින්දුනේ කියන්නේ මං එහෙම සතුටෙන් ඉන්නේ ගුරුනාස මාමා එහෙමද එහෙමයෝ මේ බෝලියඩින් ළමයෝ මාමා මදයි බං ඉතින් ඔය සතුටින් හිටිය දැන් කසාද බඳහන්කෝ හැඳිම ගෑවිලා යන්නේ මිසරේ බලන ගුරුනාස මාමා මොනවා කරන්නවත් එම කියලා නිකන් බලන් ඉඳලා හරියන්නේ නැහැ බං. දේවාලෙට වැඩ ගේන්න මොල ටික උනන්දු වෙන්න ඕනේ. එතකොට තමයි ඉතින් මොනවා හරි වෙන්නේ. ඔච්චර නම් උනන්දු වෙනවද මාමා? පහුගිය දවස් ටිකේම මුළු ගම වටේටම ඇවිද. කොවිඩ් කියන්නේ දේව ශාපයක් කියලා මායි සරණ මලෙයි හෙන ප්‍රචාරය දුන්නා. ඔයක පත්තුනේ නෑනේ. පත්තු වෙන්න දෙන්න එපැයි ඒක ටිකක් මිනිසුන්ට දැනෙන්න. කොවිඩ් දේව ශාපයක් කිව්වම සමහරුන් කියන්න ගත්තා
කියන්නේ ඔය චයිනීස් දෙයියන්ගේ ශාප එච්චර කල් අල්ලලා හිටින එකක් නෑ බය වෙන්න දෙයක් නෑ කියලා කුරුන් ආන්සේ මාමා ඕම් බලහන්කෝ ඒ බගියල දැන් ඉතින් උඩ බලාගෙන ඉන්නලා කල්පනාව ඔය ලිතක් එහෙම එළියට ඇදලා අරගෙන ග්‍රහමාරු මොනවද තියෙන්නේ කියලා බලලා ඒ රාස්ත කපලා තියෙන දවස් බලලා ඒව සමාජගත කරන්න බලහල්ලා ජනියතුල අනියත බියක් ඇති කරාම තමයි සරණක් හොයාගෙන දේවාලෙට එන්නේ තේරුණාද අන්න එහෙම එන ගානට උමලා දස්ස වෙන්න ඕනේ වැඩේ කරන්න තේරුණේ ජනතාව දැන් එහෙම තමයි කියලා බය වෙන්නෙත් නෑනේ මාමා නිර්භීත වෙලා අපි කියන්නේ ඔබට බය වෙන්නේ නෑ ඕං ඉස්සල්ලා උමලා මෙන්න මේක තේරුම් ගනින්නකෝ ඕකේ යෝං වතුර විකුණන කම්පැනි වතුර හදන්නේ නෑ නේ බොල නෑනේ ඕ එයාලා හදන්නේ ප්ලාස්ටික් බෝතල් අන්න ඒ වගේ අපිත් ඔය නිකන් තියෙන ප්‍රශ්න වලට උත්තර හදලා දෙන්න යෝනේ ඔබට තේරුණේ තේරුණා තේරුණා ගුරුනාසේ මාමා වැඩේ කියන්නේ මගේ ළඟත් ඇති වෙන වතුර තියෙනවා බෝතල් තමයි නැත්තේ ඕං කසාද බඳහංග බෝතලයක් නෙමෙයි ඔය බැරල් භාගයක් ඉන්නේ ඒක නම් ඇත්ත संतोष पुलिस මගුලක් කියනවා යකෝ එව්ව කරන්න පුළුවන් නම් මම ටීවී ප්‍රෝග්‍රෑම් එකකට ගිහිල්ලා එව්ව කරලා පෙන්නලා ජනප්‍රිය වෙනවනේ බං නැත්නම් ටිකට් ගාලා ෂෝ එකක් කරනවනේ යකෝ ඇත්තටම ගුරුන්නාසේ මාමා දැන් කවුරු හරි ගුරුන්නාසේ මාමට අභියෝග කළොත් එහෙම මොකේ කරන්නේ එහෙම අභියෝග කළොත් මං කියනවා මේ මම මේක කරන්නේ හල්ලි හොයන්න නෙමෙයි මට මේ ජනප්‍රිය වෙන්න උවමනාවක් නැහැ මම මේක කරන්නේ දුකින් පෙළෙන ජීවිත හුවපත් කරන්න අන්න එහෙම බයිලා ටිකක් ගාලා ෂේප් වෙනවා බං අන්න මාමා නොපෙනෙන බලවේග පෙන්වන්න හොඳ නෑ කියලානේ අන්නේ එකනේ මේ ඒක නෙමේ බලන් ඉත මගේ මේ කන්නඩි දෙක නැතුව මං කොහමෙයි බම් මේ යන්තරය අඳින්නේ අයියෝ ගුරුනාසේ මාමා මොකෝ ඔය කන්නඩි දෙක ඔලුවට දාගෙන ඉන්නේ එවනියට පෙනුන්නේ නැතයි අගුලක් කියනවා මොන තැවණිය හද්ද බං තියෙන ඇස් දෙක හරියට පේන්නේ නැති කොට දේවාලේ ප්‍රොමෝෂන් වැඩ ටිකක් කරන්න කියලා. සෙනක ටිකක් ගෙන්නුවේ නැත්තම් දේවාලේ වහන්න වෙයි කිව්වා. ඔව්. ඉතින් මල්ලි එහෙමයි කියලා අපේ දේවාලේ ඇත්තටම හාස්කම් තියනවා කියලා කටක් කරලා බය නැතුව කියන්න පුළුවනේ. ඔය බලන යයි පැන ගිය සෙක්ෂාන්ති ආරක්ෂා නූල් යන්තර දෙහි කැපිලි වයින් නම් ගොඩ යන්න බැරි වෙයෝ. වෙනමම වෙනස්ම ආකාරයේ අලුත් මේකක් කරලා ගන්න වෙයි. එහෙම නැතුව නම් ගොඩ දා ගන්න බැරි වෙයෝ. බෝලිය ඩිං අයියේ. ඇසරණ මලයා. අක්කේ අදහසක් ආවා. අල්ලපු ගෙවල් වලින් කාලා අපේ ගෙදර නිදා ගන්න පූසා ඉන්නව නේද අන්නෝගින් දඩකමුද ඒ හොර පූසකින් ගන්න මොකද්ද නේ තියෙන වැඩේ පූසකින් ආශිර්වාද ගන්න තියෙන්නේ බිලාල ආශිර්වාදි ඕකේ දිනම් විනස් තමයි ඒත් ඉතින් එහෙම පූසකින් ආශිර්වාද ගන්න ඔය පූසා එක තැනක ඉඳීද මල්ලි ඒව පිළිමය තින් කරෝල ගැල්ල තියලා පූසා පිළිමෙ ළඟින් තිබ්බහම උ පිළිමෙ වටේ ඇවිද ඇවිද ඉඳීනේ මේ කරෝල ගැල්ල ගන්න පිළිමෙ පෙරලයිද දන්නේ නේ ගුරියට ගියේ අපි ළඟ ඉන්නවනේ අපි හිතමු පෝසා ටික දරුණු විදියට හැසිරුණොත් ඒකත් ආපුරි අපිටින් දාලා බලගත්තු මලගිය පරාණ බැල්මක් තියෙනවා ඒකයි මේ බිලාලිය නොසන්සුන් කියලා කියනවා ඔය ඒකත් හරි නේද එතකොට අපිට දේවාලෙට නෑමෝටම බිලාල ආශිර්වාද දෙන්නත් පුළුවන් නේ හැමෝටම කියනවා ඔළුව පාත් කරලා බිලාල ආශිර්වාද ගන්න කියලා ඔය පුස්තඩියා ආශිර්වාද දෙයිද අනේ බුලියටින් අය ඒක කරන්නේ මෙහෙමනේ කොමේ කවුරු හරි දේවාලිය ඇතුළට එනකොට ෂේප් එකේ දෙහිලෙල්ලක් මෙදින් තියලා කරෝල කැල්ල කොළුය තුල් වෙනවා එතකොට අර කරෝල පෙරේත පුස්තඩියා අනිවාර්යෙන් ඔළුවේ විනවනේ ආ නමනමෝ නමනම කට්ටක
කළුවර කළුම කළු බිලාල වර වර දැස් හරපා වර වර බිලාල වර වර ඕන්න මොනම නම වල්ගේ වන වන පුරු පුරු හඳ නගමින් සතර පා දික්කර වර වර බිලාල දේව නම නම අන්න බිලාල ආශිර්වාදී ඒක මරුව මේ බිලාල දෙයියන්ට අලතුරු පූජාවක් නෑ මස් නාලු හාල් මැස්ස කරවල විතරයි හොඳේ අනේ අම්මේ වැඩේ හරියට පත්තු කරගත්තොත් දෙයියනේ කියලා පිලි පොඩක් එක පටිකක් කාලා බිලා ඉතියගියෝ මේ කාපි කෙලින්ම පූස් දේවාලිය කරමු දේවාලි සරණියෝ කියන බෝඩ් එක ගමු ආශිර්වාද දෙන්නේ මට සතා වැඩක් නැහැ දේවාලෙන් ගාන කැපෙනවා නම් එච්චරයි හොඳේ මල්ලට වඩා පූසා හොඳයි තාත්තේ අපි කරපු ගොඩාක් වැඩ වලින් බලු වෙච්ච හින්දා පූසා හොඳයි කියලා හිතන්නේ නැද්ද මා කියන්නකො මේ කොරෝනා තේමම අපි වෙනම මේකක් යවමු ගිවල් වල ඇති කරන පූසන්ව අපේ මේ බිලාල දේවාලෙට අරන් ඇවිල්ලා ආශිර්වාද ගන්න කියලා අපි කියමු ඒ පානේ දෙක අවදානම් එතකොට බං අපේ මේ දේවාලෙට බැතිමුතුන් එන එක නවත්වලා ගෙදර පූසට වැඳ වැඳා ඉඳි. දන්නවනේ අපේ කට්ටියගේ හැටි. අපේ කට්ටිය තාත්තේ ෂෝට්කට් වලට හුරු වෙලා ඉන්නේ හින්දා පින්දාම් කරන්නත් ආශිර්වාද ගන්නත් ওই ෂෝට්කට් වලට හුරු වෙන්න පුළුවන් ඈ. ඒකනේ මේ තවත් පොඩි අවදානමකුත් තියෙනවා ගුරුන්නාසේ මාමා. ඒ මොකද්ද? අර වීකුරුල්ලෝ ගිරව් කුකුලන් නිදාස් කරනවා වගේ ගෙවල් වල ඉන්න පූස බඩව පිටින් ගෙනල්ලා අපේ දේවාලෙ නිදාස් කරයිද දන්නේ නැහැ නේ. අපහැබෑව බොල ඔය එක කියන්න බෑ කුකුල්ලෝ නම් ඉතින් ගොඩක් වෙලාවට ජීවිතේ එන්නේ අපි නිදහස් කලේ ගම්මිරිස් එහෙම වැඩියෙන් දාලා මොස එහෙම නිදහස් කරන්න බෑනේ නේද තාත්තේ මේ අනේ අම්මේ මේ ගෙදර ඉන්න එකම පූසත් ගොඩක් වෙලාවට අපේ හාමිනේගේ පාප හරින් ගුවන් ගත වෙලා දවස් ගාණක් යන්නේ අඬු තුනේ තවත් මෙතන පූසෝ නම් මේ පැත්ත පලාදේ වද්ද ගන්න එපා පව් යකෝ මේ ගුරුනාසේ මාමා මොකෝ අපි ගාණ කැපෙනස අපිට වාසි වෙන දේවල් ගැන කතා කරගත්තා ඒ මොනවද ඒ මොනවද දැන් මේ විලාල දේවාලයක් ඉඳලා අලතුරු පූජාවක් තියනේ ඔව් මස් මාළු හාල් මැස්ස කරවල උඹලකට තමයි පූජාවක් තියන්නේ ඈ නිකන් බොරුවට වගේ ඕනනම් කුප්පමේනිය ගස්සේ එහෙම පූජාවක් තිය වටේට තියන්න කියලා කියමු නැත්නම් තව අපි කරමු ජීවම් කරන ලද පූස් කරපටි බෙල්ලේ එල්ලන සීනු ප්ලාස්ටික් මස්කටු ඒවා විකුණන්න පුළුවන් නේද එනං මේ ඔක්කොටම ඉස්සලා උඹලා දෙන්න කැලණියට ගිහිල්ලා ලොකු මැටි පූසක් කැට දෙකක් අරන් ඇවිල්ලා දේවාල ඉස්සරහෙන් තියාංකෝ අන්න තාත්තා මං දෙන්නම කියන්නේ මේක මොකද්ද මගේ කිටිය දේවාලේ තියෙනවා නම් මට කමිෂන් එකක් ඕනේ මං එන ආදරේ ඌ ඇති කරන්නේ තාත්තේ හොඳේ අනේ උඹේ ආදරේ කන්න සාලේ තොණ්ඩේක් නොදී ආලපාලගේ වලල කුසිගානේ හොරෙන් කන්න රින්ගලා මූණ පුරා තියෙන හැඳි පිහි පාරවල් ලුගේ හිරමන පාරවල් පවා ඉතින් තාත්තේ අපේ ගෙදර දේවාලෙට වැඩක් කරන්න කවුරු හරි ආවෙ නැත්තම් මස් මාළු කරවල නෑනේ වෙජිටේරියන් නේ පූසෙක් කොච්චර කල් උහුලන් ඉන්නේද මම නම් කියන්නේ ඔය හොර පූසාව දේවාලේ නොතියා වෙන ශාන්ත පාටට ඉන්න පූසෙත් තියමු කියලා බලා ඒ පූසගේ හැටි හරි හරි තාත්තමට මාසෙ ගුරුනාසේ මාමා කවුද දේවාලි පැත්තට එනවා සේ 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 ඒ යකෝ සේ සේ ගන්න එපා පූසගේ බෙල්ලෙන් ඇදන් ඇවිල්ලා දේවාලෙන් තියහන් හරි මාමා හරි මේ ඉන්නවා මේ ඉන්නවා මං හාල් මැස්ස උඩු ටිකක් ළඟ තියන් ඉන්නේ පූසා හරි මාමා එලාගෙන වැඩේ දෙන්නකෝ ආපු කාරණේ පොඩ්ඩක් වටෙන් දැනගෙන ඇතුළට දාහන් මෙතන බලා ඉන්න තුව හරි හරි ගුරුනාසේ මාමා පේනියක් බලන්නද ආරක්ෂාවක් කරගන්නද දී කැපිල්ලද කවාරි හැඳිම ගෑවිලා යන හුණිමක් වලලන්නද කියන්නකො නැත්තම් නේ 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 නැති වෙච්ච දෙයක් අහගන්න ආවේ අන්න නැති වෙච්ච දේවල් මේ හරියටම කියවෙනවා ගිනුරු මැන්නියෝ අනේ නේ රමියෝ එනම් එළියේ හිටියේ කවුරු හරි ඇදන් ගිහිනා වගේ ඒකයි ආ ඔයලා දෙයි ඔයලා දෙයි මේ දැන් මේ අලුත් දෙයියෙක් නේ ඉන්නේ හා බිලාල දෙයියෝ බිලාල දෙයියෝ මෙන්න මේ පූස් කැදේට පඳුරු දාගෙන මම කතා කළාම ඤාව් කියන් ඇතුළට එන්නකෝ හොඳේ මේ ගුණාසේ මාමා මොකද බං හරකෙක් නැති වෙලා ඇවිල්ලා ඉන්නේ එලාගෙන දෙන්න හොඳේ මේ ඇතුළට එන්න ඤාව් වැඳ ගන්න ඤාව් නෑ නෑ වැඳ ගන්න හා ඤාව් කියන්න ඕනේ නැත්නම්
නෑ වැඳගන්නකොට කියන්න ඕනේ නෑ ඕ නම 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 කට කලවර කලුම කලු බිලාල වර වර දේසේ දැසරපා පාසතර දිගාරපා වලිගේ දික් කරවා කර කරවා වර වර බිලාර වර වර සේසේ ඕ නම 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 පුරු පුරු සේසේ වර වර බිලාල දෙවි නම නම ඤාව් නැති වෙච්ච යමක් හොයාගන්න ඇවිල්ලා තියෙන්නේ තමන් ගොඩක් ආදරය කරන සිව්පා ප්‍රාණයක් හරියටම හරි කපු මහත්තයා අනේ සතට කරදරයක් නෑ නේද අනේ මගේ පනත් හරි ඔය සතත් හරි ආ දන්න කාරියක් නෑ තව මෙහෙම මොකොත් කරදරයක් වෙලා නෑ පොල් ගහක ගැට ගහලා ඉන්නේ ගෙනිච්ච උන් ඛණ්ඩ දෙන පාට පෙන්නුම් කරනවා සතා කනවා කනවා අනේ මොනවද දන්නේ කන්න දෙන්නේ නේද ෆ්‍රයිඩ් රයිස් බුරියානි කන්න දෙන බෑ ගෙනිච්චාම තනකොළ මිස තනකොළ කන්නේ සතා කාගෙන කාගෙන යනවා පෙන්නුම් කරනවා යක කොයි රටේද යක බල්ල තනකොළ කන්නේ මගේ දෙනියක් කන්නේ බල්ලෙක්ද නැති වෙලා තියෙන්නේ නැතුව කොහමේ බල්ලා දුරුනේ එවාම මඩ දෙ අම්මා බම්බට කියන්නේ ගුරුන්නා සමම පළවෙනි බිලාල සාස්ත්‍රයේම ඥාඋනේ පලිය ගන්න හෙට ආ මේ වගේ වයිටි හිරු පටිරෝල් වලින් විතරමයි ඈ ඔ